Morning Blast Lakhana Red Through අද ස්ටාබ්ලාස්ට් වලින් අපි මිහිර සිරිතලකගෙන් තමයි ප්‍රශ්න අහන ලෑස්ති වෙලා ඉන්නේ. මිහිරයේ අපිට කියන්න සමහරුනම් කියනවා කොට වුණාම හරි කැතයිලු. ඒක ඔයාටත් අදාළද? කොට වුණාම කැත වෙන්නේ උස අයට. කොට අයට කොට කැත නැහැ. ලෝකේ ගොඩක් වැඩ කරලා තියෙන අය කොට අය. අනිත් එක ඉරස් අතර තියෙන ප්‍රශ්න ඉරස් අතර නැහැ. ඔය කොයි මහ කොටේ වුණත් ඉරන්නේ හරහට දාලා. මිහිර සිරිතලකට ජනප්‍රිය වෙන චාන්ස් එකක් ලැබුණොත් මුලින්ම කරන්නේ මොකද්ද? ජනප්‍රිය වෙන්න චාන්ස් එකක් ආවොත් ඒක ජනප්‍රිය වෙන්න ආසම සෙට් එකක් ඉන්නවනේ. ඒගොල්ලොන්ට දෙනවා. මට මේ තියෙන ප්‍රමාණය ඇති. මිහිර සිරිතලකගේ අම්මයි බිරිඳයි දෙන්න නම වතුරට වැටිලා ඉන්නවා. මිහිර සිරිතලක කවුද මේ දෙන්නගෙන් මුලින්ම බේරගන්නේ? එක්කෙනානා ඉතින් බිරිඳ බේරගන්න එපා. එතකොට අම්මා? ඒක විද්‍යාත්මකව විග්‍රහ කරන්න ඕන. දැන් එහෙම තීරණයකදී අපේ අම්මා වුණත් මට කියන එක දෙය තමයි පුතේ මගේ ජීවිතේ දැන් අවසාන හරිය. උඹගේ ජීවිතේ ගෙනියන්න ඕන, උඹේ ළමයින්ට අම්මෙක් ඕන. එහෙනම් ඔය පැත්තට වුන් බේරගනින් කියලා අම්මා වුණත් කියයි. ඊළඟ ආත්මේ ඉපදෙන්න කැමති හැබැයි මිනිස්සෙක් නොවේ. කවුරු වෙලාද? ඊළඟ ආත්මේ සතෙක් වෙනවනම් වෙන්න ඕන පොමනේරියන් වගේ බලු පැටියෙක් වෙන්න ඕන. දෙයනේ මේ ළමයින්ට කන්න නැති රටේ, ළමයි පාරවල් වල ඉන්න රටේ ඔය ලොකු ලොකු නෝනලා ඔක්කොම හදන්නේ පොමනේරියන් බලු පැටවනේ. කන්න බොන්න දීලා, බේත් එක දීලා, නිදාගන්න හදන් දීලා, ඒසී රූම් දීලා. එතකොට මනුස්ස ළමයෙකුට වඩා සැප විඳිනවනේ. ලෝකෙ සබන් කියලා ජාතියක් තිබුණ නැත්තම් මිහිර සිරිතිලක නානකොට ඇඟේ ගන්නෙ මොනවද? මන්ට ඔය සබන් කියන ජාතිය අරහ. මම නිකන් ඇලේ පැනලා නාපු එකෙක් නේ. දැන් අර ෆැෂන් එකට ගානවා මිසක් නැත්තම් ඔය සබන් නැති තරමට හොඳා. ස්ටාර් බ්ලාස්ට් අපේ සෙග්මන්ට් එක ගැන මිහිරයි ඔයාට මොකද හිතෙන්නේ? දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට තමයි හිතේ තියෙන අවංක අදහස් පිට වෙන්නේ. නැත්නම් අනිත් ඒවා යවන්න ගැදරින් හදාගෙන ගිය උත්තරනේ ගොඩ දෙනෙ දෙන්නේ. ඒ නිසා හොඳයි ඉතින්. බොක්කේ තියෙන එකනේ අහන්න. ස්ටාර් බ්ලාස්ට් Good morning sir. එන්න එන්න ඇතුළට. සර්ට මොනවද දැනගන්න ඕනේ? මේ මං ආවේ මේ මනමාලියකකට මේ අඳගන්ට. මේ ඔයාලගේ අයිස්ක්‍රීම් කොහොමද කියලා දැනගන්න පුළුවන්ද? හරි සර්, මම කියන්නම්. සර් අපි සාරියක දාලා කරනවා නම් 75යි නැත්නම් 50යි. අපි මල් දාලා බොකියක කරනවා නම් 35යි නැත්නම් 10යි. අපි ජුවලරිස් දාලා කරනවා නම් 25යි නැත්නම් 8යි. දාලා කරනවා නම් නේද මේ? එතකොට මේ මනමාලියවත් දාලා කරනවා නම් කීයක් ගන්නවද? මේ ඇහෙන පේන දේවල් දකින්නකොට පේනකොට කොහොමද ජීවත් වෙන්න ඕන කියලා හිතා ගන්න බැරි වෙනවා. කනින් කොනින් ඇහෙන කතා ඇඟ හිරි කඩු කුප්පනවා. අපේ රටේ දරුවෝ අනේ තිරිසනුන්ට බිලි වෙනවා. ජීවිතේක අගේ නොදැන සමහරු වල් මත් වෙනවා. අනේ අපොයි කියා උන්ගේ පව්පියෝ බිම පස් කනවා. දස මාසේ කුසේ හොවා මව්වරු දරුවන් හදනවා. දිවාරයේ වෙහෙස වෙලා පියවරු දරුවන් රකින්නවා. නරකට නපුරට හුරුවේ අකලට මල් මිලින වෙලා. අපේ රටේ අනාගතේ තිරිසනුන්ට බිලි වෙනවා. තාක්ෂණේ හොඳයි අපේ ලෝකේ දියුණුව දකින්න. පරීක්ෂණේ නැති උනොතින් දරුවන් බැහැ හදාගන්න. අහල පහල කොතන ගියත් විමසිල්ලෙන් බලාගන්න. අනේ අපේ දරු පරපුර ආදරයෙන් බලාගන්න. ගහට වැලට ගෙඩි බර නෑ හැකි අයුරින් දරාගන්න. ඇහැට කනට පේන විටයි ඕනේ හොඳට බලාගන්න. ඕනේ හොඳට බලාගන්න. මව්වරු පියවරු හැමෝම මේ ගැන මොහොතක් හිතන්න. නරකක් නපුරක් නොවෙන්න ඇහැගාවින් තියාගන්න. ඇහැගාවින් තියාගන්න.